දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වන සෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. महोपाध्याय महान से प्रमुख करुत्र योगावचर संघरत्ने अवसराय पशुगियदा अपत असंत लगुनु पतिगत पिल धर्म देशना कीर्त्यक निसा अप योगावचर पिरिस अतर निर्वाणय पिलिबंधव संधान वन समहार गैंबुर सूत्र गैन नैकुत अधा सूधा सैचिवन बावात एनिसा देवा संबंधें यम किसे धर्म देशना पिला ආකාරයක් ගැන මාතික කල්පනා කර බැලුවා පෙරපර දෙවිග උගතුන්ගේ විවාදයට භාජනය වුණු ජම්බුරු සූත්‍ර කීපයක් පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් දේශනා පැවැත්වීමට වඩා අප මේ නිස්සරණ වාණේ මේ කරගෙන යන ගැටපීඩිකරට සම්බන්ධව උපකාර වන අන්දමින් භාවනා මානසිකාරයට හසු කරගත හැකි අන්දමට මේ දේශනා පැවැත්වීම සුදුසුය කියලා මට අදහස් වුණා. ඒ නිසාමයි අර කොටිකුත් ජඟුරු සූත්‍ර පාඨාදිය තිබුණා මේ අවස්ථාවේ මේ දේශනා පෙරටම මාතෘකා වශයෙන් අර කලින් සඳහන් කළ පාඨය අපි සබාගත්තේ ඒතං සංසං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම කෘෂ්ණාව ක්ෂය කිරීම නැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය. මේ සූත්‍ර දේශනා පිළිබඳව ඒ සාකච්ඡා කරගෙන යන අතරේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ මේ විදිහේ භාවනා මානසිකාරයක්ම වන මේ පාඨය අපේ සිත් තුළ ඉදිරිපත් කරගෙන මේක කර්මස්ථානයක් හැටියටම ඒතං සම්සම් ඒතං පණීතං ආදී වශයෙන් මේ නිර්වාණයට සිත යොමු කරන සිත නම් වන අන්දමේ පාඨය මුල් තැන තබාගෙන ඊට අදාළ වන අන්දමින් අපේ මානසිකාරය ප්‍රයත්ව සමහර විට අර ධර්මයේ ඒ සාක්ඛාත වූ ධර්මී සංදිච්චික අකාලික ඒහි පස්තික ඕපනායික පච්චත්තං වේදිතබ්බ ගුණ වල අගය අපට තේරුම් ගන්න පුළුවන් වන්ට පුළුවනි. එහෙම ඒ ප්‍රතිඵලය සැලසුනොත් අපේ මේ දේශනා පිළක් සාර්ථක වුණා කියලා සතුටුවෙන්ට අවස්ථාවක් ලැබෙනවා කියලා මා හිතනවා. මේ දේශනා පෙළට පසුබිම වශයෙන් පළමුවෙන්ම කාරණා කිහිපයක් සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන සමාධිය භජනය කරන්ට වෙනවා සමහර කාරණා පිළිබඳව කියන්ට තිබෙන දේවල් පිළිබඳව පසුබිම වශයෙන් විශේෂයෙන්ම කිව යුතුව තිබෙන්නේ නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් ගාතුලතා ඇතිවීමට හේතුව ගැන යමක් කිව යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රකීර්ණක දේශනා වශයෙන් අපි අටුවා සාහිත්‍ය ගැන එහෙම ප්‍රකීර්ණක දේශනා වශයෙන් හඳුන්වන සිරිතක් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන් තිබෙන තත්ත්වය ගැන කල්පනා කරලා බැලුවාම අටුවාවල බොහෝ විට තිබෙනවා
මේ ගැඹුරු සූත්‍ර පිළිබඳව සමහර නිගමනයක් එක නිගමනයක් දෙන්න බැරුව නොයෙකුත් අවස්ථාවල විකල්පාර්ථ දෙනවා මෙසේ 30ක කියලා විසඳීමක් නැතිව පාඨකයා අතරමං කරන තැනුත් තිබෙනවා සමහර තැන්වල තිබෙනවා පැහැදිලිවම ඒ අර්ථ මාර්ගයෙන් ඉවත්තුණු යම් යම් නිගමනක් දෙනවා ඒ වගේම සමහර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවාවන් නිහඬමත් නිසාද කියන එකත් මේ කාර්ය උගතුන්ට ගැටලුවා මේ විදිහේ තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන යම් යම් ඓතිහාසික කාරණා තිබෙනවා බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනවා අනාගත භය වශයෙන් අනාගතයේ ඇතිවිය හැකි යම් යම් ශාසන පරිහානිය පිළිබඳ ලක්ෂණ හැටියට සංයුත් සංගීය නිදාන වගේ ආනි සූත්‍රයේ සඳහන් වෙනවා අනාගතයේ ඇතිවන භික්ෂූන් තථාගත දේශිත ගම්භීර ගම්භීරාර්ථවත් ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවාට අහුන්කන් දීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත ඒවා පිළිබඳව ඒවා ඉගෙන ගැනීමට ඒවායේ ගැඹුරු ගැන සැලකීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා ඒ විදිහට දක්වලා තිබෙනවා ඒතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්ථ ලෝකුත්තර ශුන්‍යතා පරිසංයුත්තා තේසු භඤ්ඤමානේසු න සුසුසි සන්ති න සෝතං ඕදහස්සං ඕදයි සන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨපේ සන්ති න තේ ධම්මේ උග්ගහිතබ්බං පරියාපුනිතබ්බං මඤ්ඤි සන්ති ආදී වශයෙන් ඒ අතීතයේ ඇතැම් භික්ෂූන් අනාගතයේ ශාසන පරිහානියේ ලක්ෂණයක් වශයෙන් ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවා ඇසීමට ඒවාට කන් යොමු කිරීමට ඒවා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා. ඒ වගේම තවත් ඓතිහාසික වශයෙන් දක්වි හැකි හේතුවක් තිබෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා අවධියකදී මුල් දැසගත්තු අදහසක් තමයි මේ සූත්‍ර පිටකයේ තිබෙන්නේ වෝහාර දේශනාවය ඒ නිසාහි එතරම් ගැඹුරක් නැත ඒ තරම්ම ගැඹුරු ධර්මයක් එතන නැත කියන හැඟීමකුත් මේ අතරේ මුල් දැසගත්තා ඒකත් මේ සූත්‍ර පිළිබඳව සැලකිල්ල අඩු වීමට හේතු වුණා ඒ වගේම මනෝරත පූර්ණී අම්බුත්‍ර අටුවාවේ සඳහන් වෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා මුල් අවධියකදීම මේ ලංකාවේ පර්යාප්තිවාදීනුත් අධිගම්වාදීනුත් අතර එක්තරා අවිවාදයක් තිබිලා ජයග්‍රහණය කළේ පර්යාප්තිවාදීන්ය ඔවුන්ගේ අවසාන නිගමනය කුමක්ද වුනේ ශාසනය පැවැත්මට අධිගමය නැතත් පර්යාප්ති වුණත් ප්‍රමාණවත් කියන එක ඇත්ත වශයෙන්ම නොයෙකුත් උපද්‍රව මැදේ නියංකායවලාගේ මැදේ ඒ අපේ අතීතයේ භානකයේ ස්වාමීන් වහන්සේලා එහෙම ඒ පර්යාප්තිය රැක ගැනීමට දැරූ උත්සාහය ප්‍රශංසනීයයි නමුත් අවාසනාවකට වගේ කිව යුත්තේ අඳුරේ කූඩයක් අතින් අත යවන්නකොට ඒ කූඩේ තිබෙන වැදගත් වටිනා දේ සමහර විට ගිලිහියන්ට ඉඩ තිබෙනවා ඒ වගේම දැන් තවත් කාරණයක් තමයි මේ අටුවා යුගයේදී යම් යම් විපරිණාම අර්ථ විපරිණාමයකුත් සිද්ධ වුණු බව පෙනෙනවා ඒක හංගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉතාමත් පැහැදිලි ධර්මයේ පිළිබඳව සත්‍ය සොයන කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක් එනම් සූත්‍රයේ පැහැදිලිවම තිබෙන සමහර වචනවලට සමහර අර්ථ තිබෙන පැහැදිලි අර්ථ වෙනුවට අටුවා යුගයේ නොයෙකුත් විදිහේ සංකීර්ණ අදහස්යකට එකතු කරනව බව පෙනෙනවා සමහර අර්ථකථන ක්‍රම නිසා නමුත් එයින් ගන්නේ මේ ධර්මයේ තිබෙන ඒ වටිනා ගැඹුරු අර්ථ නැති යන ස්වභාවයක් තිබෙනවා සමහර විට සංශෝධන වලින් ග්‍රන්ථ සංශෝධන වලින් අර්ථ තේදිලා යනව පේනවා සමහර විට අර්ථකථන වලින් අර්ථ විවරණ වලින් ආවරණය වෙනව පේනවා අනිබඳු තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් නැති වුණා ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු තිබෙන්නේ මේ සද්ධර්මයේ ගැඹුර දැකිය යුත්තේ තරලත්වයේ සිටි නිර්මල ජලාශයක පතුල වදින්නක් වගේ දේ නාමකින් නාමංච රූපංච දෙක නම් කිම නාමයයි රූපයයි මේ බුදු පියාණන් වහන්සේ අරසත්තර දිවියේදීම මහරහත් පදවිය ලබාගත් සෝපාදසාමනේරයන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න 10න් දෙවැන්නයි හරියට අර 10ට ගණින්න දන්නවාද කියලා දරුවෙකුන් අහන්නා වගේ බුදු පියාණන් වහන්සේ ඇසූ ඒ ප්‍රශ්න 10 එසේ මෙසේ ප්‍රශ්න නොවේ අරහත්යෙන් කෙලවරමන විද්‍ය ප්‍රශ්න මාලාවක් බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වන අර්ථම බලාපොරොත්තු වන පිළිතුරම සෝපාක ස්වාමීන් වහන්සේ දුන්නා මේ දෙවෙනි ප්‍රශ්නයයි අපි මෙතන කලකන්නේ විශේෂයෙන්ම නාමංච රූපංච එතකොට විදර්ශනා පාඩම් පාඨමාලාවේ මූලික පාඩමක් හැටියට ගන්න පුළුවන් මේ නාමයක් රූපයක් කියන මේ කාරණා දෙක
මේ නාමයත් රූපයක් කියලා කියනකොට නාමය කියලා කියන්නේ නම බව කියනකොටවත් කෙනෙකුට වැටහෙනවා. සූත්‍රවල සාමාන්‍යයෙන් නාම කියන වචනේ තනියම යෙදෙනකොට නම කියන අදහසයි එන්නේ. නමුත් අටුවා යෝගයේ අපිට පෙනෙන මේ වෙනකක් තබා මේ සුවපාක ප්‍රශ්න සඳහන් වෙන මේ පරමත්ව ජෝතිකාරය සමායි අටුවාවේ විස්තර කරන තැන්වල පවා මේ නාමය කියන එකට නම කියලා කියීමේ මොකද්ද අඩුවක් මදුකමක් වගේ පෙනෙන බව පෙන්වනවා. ඒ වෙනුවට මේ නොමන නැමීම කියන අර්ථයක් එකතු කරගෙන තිබෙනවා. ආරම්මන අභිමුඛං චිත්තස්ස නාමනත්තෝ තොයි විදියට චිත්තස්ස නැති හේතුතෝ අරමුණ අභිමුඛයට නැමෙන නිසා සිතෙහි නැමෙන ස්වභාවය නිසා සබ්බම්පි අරූපං නාමන්ති උච්චති සියලුම අරූප ධර්ම නාම නමින් හැඳින්වෙනවා. ආදී වශයෙන් ඔය අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථවලත් අටුවාවලත් ඕක බොහොම ප්‍රකට අර්ථකථනයක් වුණා. මේ නාමය කියන්නේ අරමුණ දෙසට නැමෙන අර්ථයෙන් නාමය. ඒ සමහර විට අර නාම කියලා ගත්තහම ඒක සරල වැඩි කියලා කලකුව වෙන්නේ නැති මෙතන මේ ගැඹුරු නිදර්ශනාවට යන විදිහේ සංකල්පයක් නිසා. නමුත් ඇත්ත වශයෙන් කල්පනා කළ බලනවා නම් සූත්‍ර දේශනාවල මේ නාමය ඒ නම කියලා ගත්තත් ඒකෙත් යම් කිසි විශාල ගැඹුරක් තිබෙන බව එළි වෙන සූත්‍ර තිබෙනවා. නාමං සබ්බං අන්වභවි නාමා භීයෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නදු. මේ සංයුත් සංගයේ සදාචක වර්ගයේ තිබෙන ගාථාවක්. නාමං සබ්බං අන්වභවි නාමය සියල්ල යටපත් කොට සිටියේය. නාමා භීයෝ නවිජ්ජති නමට වඩා වැඩියෙක් නමට වඩා ලොකු දෙයක් නැත. නාමා භීයෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නදු. මේ නාමය කියන එකම දෙයට මුළු ලෝකයාම යටත්වේ වසඟේ ඇටේ කියන මේ අදහසක් මේ නාම කියන ඒ ගාථාවේ නාමය පිළිබඳ ගාථාවක් සඳහන් වෙනවා. ඒ වගේම තවත් ගාථාවක් තිබෙනවා. ඒක සමහර විට මේ කාලේ ඒ අර්ථ දීමේදී පවා එහි තිබෙන මූලික අර්ථය මැකිලා ගිහිච්ච බව පේනවා. අක්ෂේය සංයනෝ සත්තා අක්ෂේයස්මින් පටිච්චිතා අක්ෂේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ. අක්ෂේය සංයනෝ සත්තා මේ ලෝකයේ සත්වයෝ නම් කර තියෙන දෑ පිළිබඳව සංඥාව ඇත්තාහුය. අක්ෂේය සංයනෝ සත්තා අක්ෂේයස්මින් පටිච්චිතා නම් කර කියන දෑ කෙරෙහිම පිහිටියාහුය. එයි ඔබට යන්නේ නෑ කියන එකයි. අක්ෂේයස්මින් පටිච්චිතා අක්ෂේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ. ඒ නම් වලින් නම් කර තියෙන දෑ පිළිබඳව පිරිසිද අවබෝධයක් නැති කම නිසා හොඳ පරිපූර්ණ අවබෝධයක් නැති කම නිසා යෝගමායන්ති මච්චුනෝ මාර්යාගේ වශයට යෙත්. ඉතින් මේ ගාථාවලත් අපට පෙනෙන්නේ මේ නාමයේ යම් කිසි ගැඹුරු පැත්තක් තිබෙන බවයි. නමුත් මේ නාමයේ මෙතන නාම රූප කියලා ගත්තාම මෙතන මේ නාමය කියලා කියන්නේ අඩුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බැලිය යුතු තිබෙනවා. දැන් නාම රූප කියන කේ නාමය ඒ අභිදත්ත සම්මාදිට්ඨි සූත්‍රයේ මධුම සංගයන් සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් ස්වාමීන් වහන්සේ නාම රූපය තෝරණය විග්‍රහය ගත්තොත් විදිහට වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චතාවුසෝ නාමං චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවුසෝ රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චතාවුසෝ නාම රූපං. බොහොම පැහැදිලිව සරලව දක්වලා තියෙන සරියුත් ස්වාමීන් වහන්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ ඇවැත්නි මෙන්න මේක නාමයයි. සතර මහා චත්තාරිච මහා භූතානි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධර්මයනුත් ඒ සතර මහා භූත ධර්මයන් නිසා පවත්නා රූපයත් මේ රූපයයි. මෙන්න මේ විදිහට නාමයයි රූපයයි මේකට තමයි නාම රූප කියන්නේ කියලා. ඒකට මෙතන මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ධර්ම නාමයේ හැටියට නමක් හැටියට සලකන්න හේතුවක් තිබෙනවාද කියලා අපි හිතලා බලමු. අපි මේකට හොඳ උපමාවක් ගනිමු. දැන් කුඩා දරුවෙක් බහතෝරන්න බැරි කුඩා දරුවෙක් සිටිනවා. ඒ දරුවාට පළමුවෙන්ම යම්කිසි කෙනෙක් රබර් බෝලයක් දෙනවා. රබර් බෝලයක් දෙනවා. මේ පළමුවටයි මේක දැක්කේ. මේ යම්කිසි කෙනෙක්ගෙන් කිව්වොත් රබර් බෝලය වනාහි සෙල්ලම් බඩුවක් කියලා මේ ළමයාට තේරෙන්නේ නැහැ බහතෝරන්න දන්නේ නැති නිසා. කොහොමද මේක අඳුනගන්නේ? ඒ රබර් බෝලේ නාහිත කිට්ටු කරලා බලනවා. දිව දාලා බලනවා. මේක කන්න පුළුවන් දෙයක්ද කියලා ඔදටන් ඔය කන්න පුළුවන් දෙයක්ද කියලා ඔබලා බලනවා. ටිකක් පෙරලා බලනවා. මේක ඉතින් හොඳට ලස්සනට පෙරෙන නිසා මේක සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා. එතකොට අර පස් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර
කියන මෙන්න මේ නාම ධර්ම මුල් කරගෙන තමයි අර දරුව අර රබර් බෝලේ ඇඳෙනගත්තේ ලෝක සම්මුතියේ තියෙන රබර් බෝලේ කියන නමින් නෙවෙයි ඔන්න ඔය විදිහේ අපට කල්පනා කරලා බලමු අපේනවා උතන මේ කියන්නේ නාම රූපයේ තියෙන නාමය ඔය නාමයේ ප්‍රාථමික ස්වરૂපයයි මුල් ආකෘතියයි ලෝකයා වඩා පරිහරණය කරන්නේ පහසුව සඳහා කීප දෙනෙක් සම්මත කරගත්තාම ඒක නමක් වෙනවා දැන් අර නාමා භීයෝ නවිජ්ජති ආදී ගාථාවේදී එතන නම් අතුආදාරින් මහන්සියත් සඳහන් කර දක්වනවා ඒ නාමේ ලෝකයේ වැඩපවත්වන ගතියක් තිබෙනවා කියලා කියන්නේ මොකද යම් කිසි දෙයකට ලෝකයා එතෙක් නමක් දීලා නැත්නම් දැන් ගහක් සමහර විට ගහක් පැලයක් ආදියට ප්‍රකට නාමයක් නැත්නම් ඒකට ඒක පිළිබඳව ව්‍යවහාර කරනකොට අර නමක් නැති එක කියලාවත් ව්‍යවහාර කරනවා එහෙම ස්වභාවයක් තිබෙනවා නමක් නැති එක අනාමකෝ නමක් නැති ගහ කියලාවත් ඒ නම කොහොම හරි නමක් දාන ස්වභාවයක් තිබෙනවා එතකොට ඒ විදිහේ කෘත්‍යකුත් නැති අවස්ථාවේදී අර උදා දරුවා අඳුනගන්නේ මෙන්න මේ කියාපු මූලික ධර්ම මාර්ගයෙන් එතකොට මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් යෝගාවචරය ඇත්ත වශයෙන්ම අර ලෝකයේ පිළිබඳ කොයිතරම් අවබෝධයක් තිබුණත් ඇඳිනගත යුත්තේ මේ නාම රූප ලෝකයයි මේ නාම රූප ලෝකේ අඳුනා ගන්නෙමට නම් අර සුඩා දරුවගේ සත්‍යයට එන්න ඕන එක පැත්තකින්. නමුත් අඥාන උපේක්ෂා වෙනුවට ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාවකුත් ඇති කරගන්න වෙනවා. ඒ යෝගාවචරයට. ඒ සඳහා තමයි අර සති සම්පජඤ්ඤේ උපකාර කරගෙන නාම ධර්ම තේරුම් ගන්නෙ. රූපයේ ප්‍රකට නාම ආශ්‍රයෙන් ඊයේ ද්‍රව්‍ය Taman කලින් හඳුනගෙන තිබුණත් එතෙන්දී නාම රූපේ ප්‍රසිද්ධ දැන ගැනීම සඳහා ඒ යෝගාවචරය පාවිච්චි කරන්නේ අර කියාපු ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේවා එක එක් පුද්ගලයාට විශේෂ වූ අර පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ ඒකයි මේ ධර්මයේ සමන් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් සමන්ගේ නාම රූප ලෝකයේ සමන්ම හඳුන ගන්න ඕනේ වෙන කෙනෙකුට හඳුන්වන්න බෑ වෙන ශාස්ත්‍රීය වචන වලින් ඒක පෙන්눔 කරන්න බෑ එතකොට මේ දුක තිබෙන්නේ මේ නාම රූප ලෝකයේ බුදු පියාණන් වහන්සේ වදාලා මේ දුක තිබෙන්නේ අර නොයෙකුත් දෘෂ්ටිගතකින් දක්වන විදිහේ ඒ සම්මත ලෝකයේ සම්මුති ලෝකයේ මේ නාම රූප ලෝකයේ අච්චජිතන්නම් ඉදනාම රූපේ කියලා හැම තිබෙනවා මේ කල යුත්තේ එතකොට යෝගාවචරය විසින් අවසාන බලාපොරොත්තු කුමක්ද මේ නාම රූපේ පිළිබඳව තියෙන තෘෂ්ණාව කපා හැරීමයි මේක උපමාවකින් කියනවා නම් දැන් බුදුරජාන් වහන්සේ හඳුන්වනවා සල්ලකත්ත අනුත්තරෝ කියලා අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා ඒ වගේම මේ තණ්හා සල්ලස්ස හන්තරන් කියලා කියදලා තියෙනවා තණ්හා නැති උඩ තණ්හා නැති විෂහීය අදල දාන වෛද්‍යවරයා ඒකට බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මය අනුව අපිට පේනනවා මේ නාම රූප කියන එක හරියට වණමුඛය වගේ දැන් විෂ ඊතලයක් වැදුණු කෙනෙක් ඒකට බෙහෙත් දැඳිය යුත්තේ විද්ද එක්කනාටවත් දුනු මුඩාවටවත් නෙවෙයි අර වණමුඛය පාද ගන්න ඕනේ ඉස්සෙල්ලා ඒකට නාම රූපය පිළිබඳ පිරිසිදු අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ අර ඇත්ත වශයෙන්ම තණ්හා උල තණ්හා විස ඊය ඇනිලා තිබෙන මේ වණමුඛයේ පාදා ගැනීමයි අන්න ඒක සඳහා තමයි එතකොට අර ලෝක සම්මුතියේ තියෙන ඒ වචන කොහොම වේතත් ඒ අවබෝධය කොයි අන්දමද තිබුණත් අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ ධර්මයන් මතු කරගන්න වෙනවා අර කුඩා දරුවෙක් වගේ නමුත් අඥාන උපේක්ෂාව නිවෙත එතන ඥාන සම්ප්‍රයුක්ත විජේ උපේක්ෂාවකටයි යොමු වෙන්නේ රූපධර්ම පිළිබඳ කල්පනා කළ බැලුවත් ඒ විදිහම දෙයක් මෙතන තිබෙන එක්තරා ගැඹුරක් මෙතන තියෙන්නේ දැන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ සමහර පරිවර්තන ආදීදී බොහෝ දෙනෙක් උපකාර කරගන්නේ මෙතන නාම රූප කියලා කියන්නේ බොහොම පහසුවට කියන මෙතන කියන්නේ සිතක් රූපයක් එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියනවා වගේ සිතක් ද්‍රව්‍යයක් ඒ විදිහේ බෙදීමක් නෙවෙයි මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රතිසමුප්පාද ධර්මය අනුව මේ බුදු පියාණන් වහන්සේ මෙතන මේ නාම රූපයක් ප්‍රතිසමුප්පාද ධර්මයේ සඳහන් වෙන එක්තරා කොටස අපි තාමත්ම වැදගත් කාරණයක්. එතකොට මෙතන කියන නාම රූපය අන්‍යෝන්‍ය සත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු දෙකක් මෙතනක්. මේ නාමය හේතු කොටගෙනයි අර රූපය පවතින්නේ. ඒ කියන්නේ අර රූපය අඳුනගන්නේ. රූපය අඳුනගන්නේ මේ නාමය මුල් කරගෙනයි. දැන් අර දරුවා අර ඒ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ආශ්‍රයෙන් තමයි අර රූපය අරකේ අර සද්ද ගති ආදී හැම තේරුම් ගත්තේ බුරුල් ගති ආදී තේරුම් ගත්තේ අන්නේ විදිහට රූප ධර්ම පිළිබඳවත් මෙතන කියන චත්තාරිච්ච මහා භූතානි සතුන්නන්ත මහා භූතානං උපාදාය රූපං කියලා ඒ සතර මහා භූතයෙන් පිළිබඳව ඒ වැදගත්කම මෙතන දක්වලා තියෙන්නේ මක් නිසාද ඒ සතර මහා භූතයෙන් තමයි අර රූපේ ප්‍රාථමික අවස්ථාව දැන් අර නාමයේ ප්‍රාථමික අවස්ථාව ඒ කියන්නේ සම්මුති වශයෙන් ගත්තු නාමයේ ප්‍රාථමික අවස්ථාව වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නම් ලෝක සම්මත රූපය කියන එක එහි ප්‍රාථමික අවස්ථාව තමයි
සතර මහා භූතයන් මේ භූතයන් නැත් වශයෙන් දේශයෙන් අඳුර ගන්න පුළුවන් අය නෙවෙයි ඒක නිසා තමයි මේ මහා භූතයන්ගේ කොල්මන් ගොඩක් වගේ මේ රූප සංඥාව මෙතන රූප කියලා කියන්නේ නැත් වශයෙන් රූප සංඥාව ඒ බව පිළිවෙන එක්තරා දාතවුත් අපි පසු සඳහන් කරනවා ලෝකයා රූප වශයෙන් ඒ තමන් රූප වශයෙන් ගන්නේ රූපය අඳුනගන්නේ මේ සතර මහා භූතයන්ගේ ඒ ගති ස්වરૂපය අනුව ඒකත් නාම ධර්මයන් මුල් කරගෙනයි ලබාගන්නේ අර තද බුරුල් ගති ආශ්‍රේණේ පඨවි අඳුන ගන්නවා ඒ විදිහට ඝන දියාරු ගති ආශ්‍රේණේ ආපෝ ධාතු හඳුන ගන්නවා ඊළඟට උණුසුම් තිතිල් ගති ආශ්‍රේණේ තේජෝ ධාතු හඳුන ගන්නවා සැරෙන පිම්බෙන ගති ආදී ආශ්‍රේණේ වායෝ ධාතු හඳුන ගන්නවා ඔය විදිහට ඒකත් අර ප්‍රත්‍යක්ෂයටම ගොදුරු කර ගන්නවා සතර මහා භූතයන්ගේ ස්වභාවයෙන් ඒ අනුව ඇති කරගත් රූප සංඥාව තමයි එතකොට මේ පුද්ගලයාගේ සිටියේ තිබෙන්නේ මේකයි නාම රූපය මේක තමයි ඒ පුද්ගලයාගේ ලෝකය ඔන්න එතකොට මේ මේ කාරණිය වඩාත් පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූපසංඥාච එච්ඡතා චිජ්ජතේ ජට ජට සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් සංයුක්තංගේම සඳහන් වෙනවා ඒ කියන්නේ ඒක ඉතාමත්ම ප්‍රකට ගාථාවක් එතන තියෙනවා දේවතාවෙක් විදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජට බහි ජට ජටාය ජටිතා පජා සංසං ගෝතම පුච්ඡාමි කෝයි මං විජතේ ජටං කියලා මේ ලෝකය පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජටා ඇතුළතත් අවුලක් පිටතත් අවුලක් බහි ජටා ජටාය ජටිතා පජා මේ සත්ව ප්‍රජාව එක්තරා විදිහක වෙළුමකින් වෙලිලා ඉන්නේ සංසං ගෝතම පුච්ඡාමි මම අසනවා ගෞතමේනි ඔබගෙන් කෝයි මං විජතේ ජටා මේ අවුල කවුද ලිහන්නේ කියලා මේකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගාථා තුනකින් පළමුවෙනි ගාථාව ඉතාමත්ම ප්‍රකටයි විසුද්ධි මාර්ගයේ මුලට ගත්තු නිසා සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන් ආචාපි නිපකෝ භික්ඛු සෝමං ජටේ ජතං කියලා ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් ඒ සීලේ පිහිටලා සමාධි ප්‍රඥාව වඩලා ඉතාමත්ම ඒ කෙලෙස් තවන වීර්යයෙන් මිස්ව ඥානවන්තව උත්සාහ කරනවා නම් ඒබඳු භික්ෂුව ඒ රහතන් වහන්සේට පුළුවන් මේ අවුල දිනන්න කියලා දෙවෙනි ගාථාවේ කියවෙන්නේ ඒ සංග්‍රාහෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේ සං විජිතා ජටා කියලා. එතන අමුතුවෙන් කියවෙන්නේ එතන ඒ සංග්‍රාහෝච දෝසෝච යම් රහතන් වහන්සේලාගේ රාගයේ ද්වේෂය සහ අවිද්‍යාව කියන මේ ධර්ම විරාජිතා මෙතන අමුතු වචනයක් කියදෙනවා දිගින් දිගටම කිව්වත් එතන කියලා තියෙන සිතෙන් මසා දමන ලද්දේද සිතෙන් සෝදන දමන ලද්දේද එබඳු ඒ රහතන් වහන්සේලා පිළිබඳවක් කියන්න තියෙන්නේ උන්වහන්සේලා විසින් ඒ ජටාව අවුල ලිහන ලදී අවුල ලිහන ලදී කියන එකයි. ඒකට තුන්වෙනි ගාථාවයි මෙතන අපේ ප්‍රස්තුතියට අදාළ වන්නේ යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූපසඤ්ඤාච එත්ථ සා චිජ්ජතේ ජටා. මෙතන කියන්නේ අර පුද්ගලාදිත්‍යවන් වශයෙන් පුද්ගලින් පිළිබඳව නෙවෙයි මේ ධර්මයක් හැටියට මේ නිර්වාණය පිළිබඳවයි මෙතන කියවෙන්නේ. යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති යම් තැනක නාමය රූපයත් ඒ වගේම පටිඝං රූපසඤ්ඤාච ප්‍රතිගයත් රූපසඤ්ඤාවත් අසේසං උපරුජ්ජති සම්පූර්ණයෙන්ම වලකාලනු ලැබෙයිද උපරෝධනීය වෙයිද යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූපසඤ්ඤාච එච්ඡසා චිජ්ජතේ ජටා එතනයි ඒ ජටාව ඒ වෙළුම ඒ අවුල ලියනු ලබන්නේ කියන එකයි. එතකොට මෙතනින් කියවෙන්නේ අර නාමයක් රූපයක්. ඒ වගේම මෙතන කියවන පටිඝය අර සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තිබෙන ඒ ද්වේෂය නෙවෙයි මෙතන කියන්නේ. පටිඝය කියලා කියන්නේ වෙන සිංහල වචනයක් ගත්තොත් දැන් රූප ධර්මයන් පිළිබඳව එක්තරා ගැටීමක් තියෙන සමාජයක නොදැනුවත්වම වගේ යම් කිසි දෙයක හැපුණාම හැරිලා බලනවා මේක අඳුනගන්න. ඒ වගේ දෙයක්. එතකොට මේ අපේ ඇස් තිබුණට ලෝකයාට ඇස් තිබුණට බුදු පියාණන් වහන්සේගේ වචන හැටියට ධර්මචක්ෂුවත් පෑදෙනකන් ලෝකයා අන්ධයි. එතකොට මේ අපේන හැපෙන එකේ හැපෙන හැපෙන දෙය ඒ හැපීමෙන්මයි අඳුනගන්නේ. ඒ ගැටීමකුත් එතකොට මෙතන තියෙන පටිඝං රූප සංඥාච. ඒ ගැටීමකුත් ඒ ගැටීම හඳුනා ගැනීම වශයෙන් ඇති කරගන්න රූප සංඥාව. මේ ගැටුනේ යම් කිසි ශබ්ද දෙයක, උණුසුම් දෙයක, බුරුල් දෙයක ආදි වශයෙන් මේක පිළිබඳව සංඥාවක් ඇති කරගන්නවා. මේක ඉතින් ඒ වගේම මෝඩයෝ ගණනක් මේක ස්ථිර කරගත්තොත් මේක ඉතින් ලෝක සම්මුතියක් සත්‍යයක් මේක තමයි වචනය. යම් කිසි දෙයක නම දන්නවා නම් ඒ තැනත්තා ඒ දේ දැනගත්තා කියන අවබෝධයකුත් වෙනවා. ඔන්න ඔය විදිහේ පටලැවිල්ලක් තියෙන නිසා තමයි මේ ඉලක් එහෙම නැත්නම් වෙළුමක් එහෙම නැත්නම් අවුලක් හැටියට බුදු පියාණන් වහන්සේ වදාළේ මේ නාමෙහි තිබෙනවා ලෝකයා අවිද්‍යාව කරාගෙන යන ස්වභාවයක්. අවිද්‍යාව හැඟවිලා තිබෙන්නේ මේ නාම පද තුලයි.
එතකොට මේවයි නිදීමේ මාර්ගයයි මේ විදර්ශනා මාර්ගය. ඒක නිසා තමයි අර කුඩා දරුවා වගේ ලෙඩා වගේ අර සති සම්පජඤ්ඤය බොහොම හිමින් තමන් දිවිය උපවත්ී මාදීන් සති සම්පජඤ්ඤයෙන් බොහොම දුකසේ අර නාම රූප ධර්ම මතු කර ගන්නවා. නමුත් වෙනස තිබෙන්නේ ඒ විදිහේ ඒ ලෙඩා වගේ හිටියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න ගන්න උත්සාහයක් අර කුඩා දරුවා වගේ නොදන්න වගේ හිටියට ඇත්ත වශයෙන්ම ඒ බහ තෝරන්න ගන්න. එතකොට යෝගාවචරය බහ තෝරන්න ගන්න යෝගාවචරය අර විදර්ශනාව සඳහායි අර විදිහේ ප්‍රයත්නයක් කරන්නේ. එතකොට මේ විදිහට අපිට පේනවා මේ නාම රූප ධර්මයේ පිළිබඳවත් යම් කිසි ගැඹුරක් තිබෙනවා. විශේෂයෙන්ම අර සම්මුතියට අදාළ සම්බන්ධතාවක් මෙතන තිබෙනවා නාම කියන වචනේ. මෙන්න මේ නාමයේ අර සම්මුතියට අදාළ අර සාමාන්‍ය නාම කියන එකට ඒ නාම කියන වචනයටම සම්බන්ධතාව අර අටුවාවල දෙන නිරුක්තියෙන් අමුතු නිරුක්තියෙන් අර නැමීමෙන් අමුතු නැමීමෙන් යටපත් වෙනවා. මෙන්න මේකයි අර සද්ධර්මයේ ඒ සද්ධර්මයේ ප්‍රගතිය ගැන කල්පනා කළ බලනෝ නම් සමහර විට කෙනෙකුට සංවේගත් උපදින්නේ මේ විදිහේ අර්ථකථන ගැන. එතකොට මෙතන ගත යුත්තේ අපි අර නාමංච රූපංච කියන්නේ ඇත්ත වශයෙන්ම කෙලින්ම කියන්න පුළුවන් නාමයක් රූපයක්. ඒක තවදුරටත් තේරුම් ගන්න නම් ඒක ඇත්ත වශයෙන්ම මේක පිළිපැදලමත් තේරුම් ගන්න ඕන අර ස්පර්ශ වේදනා ආදී ඒ ධර්ම මාර්ගයෙන් ලෝකයා හඳුන්වන නාමයට වඩා ගැඹුරට යාමක් මෙතනින් කෙරෙන්නේ. එතකොට මේ නාම රූපය ගැන එහෙමයි මෙතෙක් සඳහන් කළ අදහස් සමූහයම අපි වාක්‍ය දෙකකට හකුණු වල දැක්වොත් මෙන්න මේ විදිහටයි කියන්න වෙන්නේ. නාම රූපේහි එන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපේහි එන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. නැවතවරක් නාම රූපේහි එන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපේහි එන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. එතන අර අවධාරණය කරන පදයන්මයි මෙතන කියන්නේ. එතකොට මෙන්න මේකයි අර කිව්වේ මේවා ප්‍රාථමික අවස්ථාව. නාමයේ තිබෙන ලෝක සම්මත නාමයේ ප්‍රාථමික අවස්ථාව. රූපයේ තිබෙන සතර මහා භූතයෙන් ඒකට සම්බන්ධ කරලා ගත්තාම එතන තිබෙන්නේ අර රූපයේ ප්‍රාථමික අවස්ථාව. ඒ නාම රූපය පිළිබඳවයි ඒ විදිහම කියන්න සිද්ධ වෙනවා. නිබ්බාන ගැන නිවන පිළිබඳවත් ඒ විදිහම අර අර්ථකථන ආදීදී යම් කිසි අමුත්තක් සිද්ධ වෙච්ච බව පේනවා. ඉතාමත්ම ප්‍රකටව මේ කාලේ ව්‍යවහාර වෙන්නේ නිබ්බාන කියන වචනයට දෙන නිරුක්තිය තමයි. වාන සංඛාත සංහාය නික්ඛන්තත්තා මනසන නික්ඛන්තන්ති ඔය ආදි වශයෙන් වාන නම් වූ සංහාවෙන් නික්මුණු නිසා නිවන නම් වාන කියලා ගන්නෙ මෙතන අර ඉදීමනක් හැටියට ඒක ටිකක් දිගට ගිහිච්ච අර්ථයක් අර කලින් අර කරපු නැවීම වගේම එකක් සංහාවේ තිබෙනවා මේ භවයෙන් භවය එකට එකට ගලපන ස්වභාවයක් අන්න ඒක නිසා සංහාවට වාන කියලා කියනවා. ඒ සංහාවට වාන කියලා කියනවා නිර්වාණයේ සංහාව නැති නිසා නිවාන නිබ්බාන. ඔය විදිහටයි නිබ්බාන කියන පදයට වැඩියෙන්ම මිනිස් වෙන පුරුදු වෙලා තිබෙන්නේ. නමුත් අපි සූත්‍ර දේශනාව බලනකොට මුල ඉඳලා අගටම මේ විදිහේ නිරුක්තියක් නම් අපිට කොතනකවත් දක්වන්න ලැබෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම කියන අර්ථයයි මෙතන ඇත්ත වශයෙන්ම ධර්මයේ ජීවය තියෙන වචනේ. නිතර දෙවේලේ සත්‍යයනා කරන ඒ රතන සූත්‍රයේ සඳහන් වෙන නිබ්බන්ති දිහිරායතයන් පදීපෝ ඒ රහතන් වහන්සේලා මේ පහන වගේ නිවි යනවා. ඔය නිවි යන පහනක් පිළිබඳ උපමාව එදාතු විභංගාදී කොටිබුත් සූත්‍රවල සඳහන් වෙනවා. සමහර අවස්ථාවල සඳහන් වන නිවි යන පන්දමක් ගැන පද්යෝතස්සේව නිබ්බාණ විමුක්ඛෝ චේතසෝ අහු කියලා පන්දමක නිවීම වගේ ඒ සිත නිවුණා කියලා. තවත් සමහර තැන්වල ගින්නක් නිවීම පිළිබඳව දැන් ආදි වචන පොත සූත්‍ර ආදීදී බුදු පියාණන් වහන්සේ මේ ගින්නක නිවීම පිළිබඳ උපමාවයි දක්වන්නේ. ඒ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් කරාම ගෙන යනවා. ඒකෙන් ගින්නක් පවතින්නේ ඒ දරකෝටු ආදිය මුල් කරගෙනයි. එතකොට දැන් ගින්නක් දැල්වෙනකොට කෙනෙක් ඇහුවොත් දැල්වෙන්නේ කුමක්ද කියලා අපි මේකට දිය යුතු පිළිතුරු කුමක්ද? දැල්වෙන්නේ කුමක්ද? දරද දැල්වෙන්නේ ගින්නද? දර නිසා ගින්න දැල්වෙනවා, ගින්න නිසා දර දැල්වෙනවා. මේක සමහර විට විසඳ ගන්න බැරි නිසා නැති ගින්දර කියලා වචනයක් තියෙන්නේ. ඉතින් මෙතනම තියෙන ඉදප්පච්චේතාව. මෙතන ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තියෙන බව අපට පේනවා. කියන වචනේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. එතකොට ඒ නිසාම තමයි මේ දැන් නිබ්බාන කියන මේ தත්ත්වයේ හැඳින්වීමට පද රාශියක් අධිවචන නමින් හැඳින්වෙන පාළියේ ඒ පర్యాయ පද රාශියක් තිබෙනවා පෙළෙන් සොයා ගන්න පුළුවන්. ඒවා 33ක් සංග්‍රහ කළා ඒ සංයුත් සංගියේ අසංකත් සංයුත් ආදී පද කොටසේ දක්වලා තිබෙනවා 33ක්ම.
නමුත් මේවා අතරින් නිබ්බාන කියන පදය තමයි ප්‍රධාන. මුල් කාලෙම ඊට ප්‍රධානතනක් ලැබුණෙත් මෙන්න මේ ගින්න පිළිබඳ උපමාව සීගන්න නිසායි. එතනම තිබෙනවා ලෝකයේ ආසන ප්‍රශ්නවලට පිළිතුරු රාශියක්. සම්මාචිගත පරිබ්‍රාජකය බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. ඒ වගේම තවත් බොහෝ තැන්වල තිබෙනවා මේ උච්චේදවාදයක් කියලා. මේ නිවන මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ උසස් තත්වය ඒක ඇත්ත වශයෙන්ම උච්ඡේදයක් කියලා. සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤපේති කියලා. සතෝ සත්තස්ස ඇත්තාවු සත්වේගු සත්‍ය වශයෙන්ම සිටිනාවු සත්වේගුගේ උච්ඡේදයක් දක්වනවා කියලා. බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මේ ගින්න උපමාව අරගෙන. දැන් නුඹ ඉදිරියේ මේ ගින්නක් දැල්වෙනවා මේ දරකෝටු නිසා. එතකොට දන්නව නේද මේ ගින්න දැල්වෙන්නේ වෙන හේතුවක් නිසා මේ දරකෝටු නිසා මේව උපාදාන කරගෙනයි. එහෙන් ඇරෙන්න ගින්නක් කියලා අමුතු දෙයක් නැහැ. එතකොට මේතරම තියෙන ප්‍රතිච සමුප්පාද ධර්මය යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං මේ විදිහට දැල්වෙන ගින්න අර හේතු ප්‍රත්‍යේලිත උපකාර වුණු ඒ දර ඉවත් කරාම ඒ එහෙම නැත්නම් දර අවසන් ලැබෙන නි වෙනවා. ඒකට තවත් දුරටත් ඒක ගැඹුරු තේරුම් ගන්න පුළුවන්. දර පිළිබඳ උපාදාන වචනේ යෙදෙනවා සාමාන්‍ය ඉන්ධන ද්‍රව්‍ය. ඉන්ධන ද්‍රව්‍ය කියන්නේ ගින්නක් දැල්වීමට උපකාර වෙන දර ආදී දේ. ඔතින් යෙදන්නේ අර ගින්න දර අල්ල ගන්න නිසා. ගින්න දරාල්ල ගන්නවා දරගින්න අල්ල ගන්නවා එතන තමයි ඉදප්පත්තිය තමයි ඒ විදිහට පැවැත්මක් මෙතන තියෙනවා ඒකට පැවැත්ම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර ඒ කාන්ත සත්‍ය බිඳුන් අතර මුල් කාලේ ඉඳලම වෛදික යුගයේ ඉඳලම තිබුණා සත් අසත් සත් වලින් අසත් ඇති වුණේ සතන් අසතෝ සත්‍යයේත අසත් වලින් සත් ඇති වෙන්නේ කොහොමද ওই විදිහ මහ ගැටළු මුල් කාලේ ඉඳලම තිබුණා නාස දාටි නෝස දාටි සදානි ආදී ඒ වෛදික ග්‍රන්ථවලත් තිබෙනවා මුල්ම කාලේ මේක මුල්ම සත් තිබුණෙත් නැත අසත් තිබුණෙත් නැත කියලා මේක සමහර විට මේක නැවු කියලා දන්නේ නැති කියලා ওই විදිහ මහා පටලැවිල්ලක් හදාගෙන තිබුණා මේ සත් අසත් කියන වචන දෙක මුල් කරගෙන බුදු පියාණන් වහන්සේ විතරයි මේ සියලුම ධර්මවලට වෙනස් අන්දමේ පුදුම අන්දමේ විග්‍රහයක් දුන්නේ භවය පිළිබඳව. මේ භවය කියලා කියන්නේ අනර ගින්න වගේම දෙයක්. මේ උපාදානයක් ඇති තාක් මේ භවය පවතිනවා. උපාදානෙ නැති වුණ හැටි භවය නිරුද්ධ වෙනවා. එතකොට මෙතනම තිබෙනවා මේ ගින්න පිළිබඳ උපමාවෙම පිළිතුර තිබෙනවා. අර නිතර අහන ප්‍රශ්න ඒවල අව්‍යාකට වස්තු වශයෙන් ධර්මයේ සඳහන් වෙන ධර්ම ප්‍රශ්න 10ක් අග ප්‍රශ්න 4 සතහාගතයන් වහන්සේ මරණයෙන් මතු සිටිනවාද නැද්ද කියලා ආදී වශයෙන් ඒ ඇසු හතර ආකාර ප්‍රශ්නයට පිළිතුරු මෙතන තිබෙනවා. අර්ජින්න කොහෙද ගියේ කියලා. දැන් මේක සාමාන්‍ය ව්‍යවහාරයක්. නිබ්බුතෝචි සංඛං ගච්ඡති. බුදු පියාණන් වහන්සේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ ඒ ගින්න පිළිබඳ උපාවිත අවසානයේ ප්‍රකාශ කළේ නිබ්බුතෝචි සංඛං ගච්ඡති. නුනට පස්සේ කියන්න තියෙන්නේ ඒකට ඒක සංඛ්‍යාවට වැඩිලා. ඒක ගණන් ගන්න ලැබෙනවා නිබ්බුතෝ නුනා කියලා. ඉතින් මේ ගියේ කියන කී අර ගියේ කියන වචනේ තියෙන නිසා මේක කොහෙද ගියේ කියන එකයි සාමාන්‍ය ලෝකයා අහන්නේ. මේක නැගෙනහිරේටද බටහිරේටද උතුරටද දකුණටද උඩටද පහටද ගියේ කියලා අය අර වචනේ අනුව යනවා. අන්න අර නාම උපදී අර නාම ධර්ම පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාමයි ඒක. මේ ගියේ කියන වචනය ඔස්සේ යන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කරන ඇත්ත වශයෙන් මේ ගින්න ගැන කල්පනා කරාම අන්න අර සමන් අසන ප්‍රශ්නේ මෝඩකම පේනවා කියන එක. ගින්න නිවුනහම කොහෙද ගියේ කියලා අහුවාම ඒකට පිළිතුරු දෙන්න බැරි වුණේ අර සංකල්පවල තියෙන අඩුපාඩු නිසායි. මොනවයි විදිහට මේ නිබ්බාන කියන එකේ ඉෂාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. අච්චී යථාවාත වේගෙන කිත්තෝ අත්තං පරේතින උපේති සංසං. උපතියෝ මාන පුච්චාරි සුත්ත නිපාදෙත් සඳහන් වෙනවා. අච්චී යථාවාත වේගෙන කිත්තෝ ඒ ගිනිසිල කුලගින්න වුණාට පස්සේ අත්සංගතෝ ඒක අස්තයට ගියයි කියලා කියන නිසා ඒක ගැන වෙන ප්‍රමාණ කිරීමක් ඒ පිළිබඳ ප්‍රඥා පීඩීමක් එකල හැකේ නැහැ කියලා. ඔය විදිහට එතකොට නිබ්බාන කියන එක ඉස්හාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ ගැඹුරු අර්ථය සමස්තයෙන් යටපත් වුණු බවයි අපට පෙනෙන්නේ. මෙතුව අමුතු නිරුක්තියක් දැනීමට යම් කිසි හේතුවක් රහසක් තිබෙන්න පුළුවනි. මේ නිබ්බාන කියන පදයේ නිවීම කියන එක ටිකක් ඒක ගැන මධිකමක් ඇති වෙන්නේ නැති. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් බොහෝ විට මේ අපේ අටුවාචාරින් මහන්සියලාට ජීවත් වෙන්න සිද්ධ වුණේ බ්‍රාහ්මණ යින්ගේ ප්‍රශ්න මහා ගැඹුරු ප්‍රශ්න තර්ක මැදේ ජීවත් වෙන්න සිද්ධ වුණේ. උන් නිතරම මේ ධර්මයට එල්ල කළ ප්‍රහාරය තමයි මේ උච්ඡේදවාදයක් කියලා. එතකොට මේක උච්ඡේදවාදයක් නේද කියලා. එතකොට මේ උච්ඡේදවාද චෝදනාවෙන් ගැලවීමට නම් මේ නිවන ටිකක් ලස්සන කරගන්න ඕනේ. මේ නිවීම කියන එක මදි. නිකම්ම නිවීමක් කියවහම මේක මොකද්ද? ටික අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා මේක ටිකක් ස්ටෙලින් කරලා ගන්න ඕන. නිබ්බාන ආගම්ම රාදාදීෝ පඤ්ඤාන්ති ආදි වශයෙන් ඊළඟට අමුතු නිරුක්ති ක්‍රමයක් දෙන්න පටන් ගත්තා. නිවනට පැමිණ නිවන ආගම්ම කියලා එතන යොදාගන්න නිවනට අරමුණු කිරීම වශයෙන් පැමිණාම මේ කෙලෙස් නැති වෙනවා. අන්නතන විශාල ගැටලුවක් තිබෙනවා. අර සූත්‍ර රාශියට ඉදිරියට හමු වෙන ඒ සූත්‍රවල පිළිබඳව දුරවබෝධයට හේතුවක් වුණොතනයි.
මේ අතු ආයුගේ ඒ අනිත්‍යයේ උගතුණු කල්පනා කරන්නේ මේ නිවන කියන එක ඒක සත්‍ය වශයෙන්ම ඈත තිබෙනවා අපි අහන්නේ පොහෙද කියලා අසුවල් දැනේ කියලා කියන්නත් බැ ඒ වගේම හැමතැනම තියෙනවා මේ තියෙන මේ බුද්ධ ධර්මය මේ අත් වශයෙන් බුද්ධ ධර්මයක් බවට පත් වුණා මේ බුද්ධ ධර්මය දැක්කහම අර කිලිස් ඉබේම නැති වෙලා යනවා මොනම තත්ත්වයක් මෙතන දක්වන්නේ අර තීර්ථේරි ගාථා ආදී ග්‍රන්ථවල ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර තීර්ථිනියන් අනු උදාහරණයක් මොකද්ද සීති භූතෝසි නිබ්බුතෝ අහන කොටත් සිතිවන විදිය වචන දෙකක් සීති භූතෝසි නිබ්බුතෝ සීල් වූයේනි නෝනේදෙමි නමුත් මේ වචනේ මදිකමක් පසු කාලීන මුදිත පෙවුණා මේ නිවීම වන්නේ අන්තිම සංසාරයක අදට ආකාශය නෙවේ ඒ සංසාරයේ නිවීම වුණා නම් එක මොහොත ජීවත් වුණත් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ නිවීම පිළිබඳව සැපය ඒ සංසිඳීමයි බුද්ධලයා ඒ තැනට විඳිනවා අන්නේ ඒක තමයි අර ලද්ධා මුදා නිබ්බුතින් භුජමාන අතිල රතන සූත්‍රයේ තියෙන්නේ ජීදම් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් මේ නිබ්බුතිය ඒක දුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක් නිවීම ජීදමක් නැතිව දුක්ති විඳින්න පුළුවන් නිවීමක් ලබාගත්තු අය තමයි රහතන් වහන්සේලා එතකොට මේ ලෝක සම්මත වශයෙන් බලනවා නම් නිවීම කියනකොට උච්ඡේදයක් එතන ඉහාට මොකක්වත් නැහැ කියලා එහෙම හැඟීමකුත් වෙනවා ඔන්න ඕක නිසා තමයි අර නිබ්බාණං පණ ආගම්ම සාදාදීෝ පණියන් කියන නැත්නම් සමහර අවස්ථාවල තෝරනවා නිවන දුටුවාම තමයි තණ්හාව ඡේදන්නේ. එක පැත්තකින් තෝරනවා තණ්හාවෙන් නික්කම නිසා නිවනයි. අනිත් පැත්තට තෝරනවා නිවන දැක්කහම තමයි තණ්හාව නැති වෙන්නේ. එතකොට මේ දෙකෙන් මොකක්ද ගන්න ඉදිරියට කියන එක අපිට ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පරස්පර විරෝධී බවක් මෙතන තියෙනවා. තණ්හාවෙන් නික්කම වර්ථයෙන් මේක නිවන වෙනවා. ඊළඟට මේ නිවන කියන එක ඈත දැක්කහම හරියට අර එළියක් වගේ ඈත දැක්කහම ඔන්න තණ්හාව නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාමත්ම පැහැදිලිවම තිබෙන්නේ බුදු පියාණන් වහන්සේම අනිකුත් බ්‍රාහ්මණින් ආදීන්ට එල්ල කර එක්තරා උපහාසාත්මක උපමාවක් තමයි නොපෙනෙන ප්‍රාණාදයකට ඉනිමඟක් දැමීම. අන්නේ විදිහයකට මේ අපේ ධර්මයත් යොමු වෙච්ච බව පෙන්වනවා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම තාමත්ම පැහැදිලිව තිබෙනවා තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට අර දෙවෙනි ආර්ය සත්‍ය හැටියට සංහාව ගැන කියලා සක්කා යේව තණ්හාය ආසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ කියලා විදිහට පැහැදිලි වචනෙන් සඳහන් වෙනවා. එම ත්‍ෘෂ්ණාවගේම නිරවශේෂ ප්‍රාණය විරාගයේ නිරෝධය අතහැරීම ඔය ආදී වශයෙන් දක්වනවා. එහෙම කියලා තියෙන්නේ අර මේ තියෙන එකමයි මේ තියෙන සාසදයටයි මේ එන්නක මේ තිබෙන දුක්ඛ ස්කන්ධයමයි මේ නැති කිරීම තමයි නිවන. සම්මතය. නමුත් අතුවේ මේක ටිකක් මාධිකමක් තියෙනවා. සරලවත් මේව නිබ්බාන ක්ෂය මාත්‍රියම නිර්වාණය නෙවේ. නමුත් අපිට පේනවා සංහක්ඛය කියන එකේ ඒකේ තියෙන සත්‍යත රහතන් වහන්සේලා පමණයි දන්නේ. ඒක නිසා තමයි අර උදාන පාළිය සඳහන් වෙන්නේ යංච කාම සුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං සංහක්ඛය සුඛස්සීතී කලං නාග්ගන්ති සෝලසින් කියලා. ලෝකී යම්කිසි කාම සුඛයක් තිබෙනවා නම් යම් දිව්‍යමය සුඛයක් තිබෙනවා නම් සංහාරක්ෂය කිරීම කියන ඒ සත්‍යතට අර කියාපු සත්‍ය ඒවා දහයෙන් පන්වකක් වටින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තවත් දැන් උදාන පාළියේ බොහෝ විට දක්වන ගාථා ඉතාමත්ම ගැඹුරු. ඒක හිතා ගන්න පුළුවන් උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය. සාමාන්‍යයෙන් ප්‍රීති වාක්‍යෙන්නේ අර සංසුන් හුස්ම වගේ බොහොම ගැඹුරකින්. සාමාන්‍ය කතාන්තරයකට වඩා ඈතට විහිද යන අර්ථයක් තිබෙන උදාන පාළියේන ගාථා. ඒකත් මේක ගාථාවක් තමයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්ද හිමියන්ට කිං කෛරා උදපාණේන ආපාති සබ්බදාසියුං තණ්හාය මූලතෝ චිත්තා චිත්ත පරියසනං කරේ. මේක අපිට තේරෙන පාඩාවෙන්ම පරිවර්තනය කළොත් කිං කෛරා උදපාණේන ආපාති සබ්බදාසියුං හැමදාම වතුර තිබෙනවා නම් ඉඳක් මොකටද? තණ්හාය මූලතෝ චිත්තා සංසාර මුලින් සිඳට පස්සේ චිත්ත පරියසනං කරේ. තවත් මොකද්ද සොයසෝ ඇවිදින්න තියෙන්නේ? එතකොට මේ තණ්හාක්ෂය කියන එක නිකම්ම ක්ෂයක් නෙවෙයි බව අපිට මෙතන පේනවා. මේ තෘෂ්ණාක්ෂය කරාන යම් පිළි సంతානෙකින් එතන මේ තණ්හා කියලා කියන්නේ මොකද? පිපාසය. ඒකම තමයි අර නිවනට සමහර තැන්වල යොදලා තියෙන පිපාස විනෝ කියලා. පිපාසය සංසිඳවා ගත්තා. පිපාසය සංසිඳවා ගත් කෙනෙකුට වතුර පෝන්නේ යාමක් වැඩක් මේ කරන්නේ. මේ තණ්හාක්ෂය කිරීම මාදි කියන එක. ඒ විදිය අදහසුයි දෙන්නේ යන්නේ. නමුත් මේ තණ්හක්ෂයම ඉහළම සත්‍යයි. පිපාසය සංසිඳනවා නම් යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ආවර්ජනා කරකොටම ඒ ලෝකයේ ආමේ විශ්වාසයෙන් දුවනවා දකින්නකොටම ඇතුළත බැලුවා ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන් පේනවා අනේ මට සිභාවක් නැහැනේ මට සිපාසයක් නැහැනේ මේක නේද ලෝකයේ ඉහළම සත්‍යද කියලා. මේවයි මොකද අභාව බවක් මදිගමක් මේ අපේ උගතුන්ට පිළිල්ල නිසා වෙන්නේ නැති මේ තණ්හක්ෂය කියන වචනේ ටිකක් පසුබාන්නේ.
මේ බඳු වචන ගානක් ඉදිරිපත් වෙන හැම අවස්ථාවකම අතුආචාරින් මාතල බොහොම උත්සාහවත් වෙලා අර ආගම පදේ යොදනවා සංආගම රාගාදී සංආගම නිබ්බාණං ආගම වල ආගම කියන පදේ නිතර යොදනවා මේක මේ ව්‍යාකරණ අනුකූලව එක්තරා ගැඹුරු මෙතන හේතුවක් තිබෙනවා කෙටියෙන් අපිට තේරෙන භාෂාවෙන් දැන් මෙතන අවබෝධය මුල් කරගෙනයි අපි මේ දේශනා කරන්නේ මේ ව්‍යාකරණ අනුකූල බලන මේ ආගම කියන පදේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් යෙදෙන අවස්ථාවල් තිබෙනවා අපේ සිංහල භාෂාවේ තුන්දී වචන තිබෙනවා සමහර ප්‍රාදේශීය භාෂාවල තිබෙනවා එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කියනවා එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කිව්වහම අර ඒ ඇවිල්ලා කියන එක අපි තේරුම් ගන්න යන්නේ නැහැ ඒ ඇවිල්ලා කියන එක අර මේක නිකන් අර ආධාර කරගන්න මේ ගාස්ක වචනයක් ඒ වගේ තමයි දැන් කියලා හිතන් කියලා ওই විදිහට හිතන් කියලා කියන එක තෝරන්නේ නැහැ ඔන්න ඔය විදිහට ආගම කියන පද ඒවයි තියෙන පාලි භාෂාවේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් ගන්නවනවා ඔපමණයි නමුත් මේ දෙයකට උපකාර කරගෙන මේ නිබ්බාන කියන එක වෙන් කර ඈත් කළා අර තණ්හාවේ මොනම දෙයක් සිද්ධ වුණා ඇත්ත වශයෙන් මෙතන කියෙන්නේ අර රාගාදී ක්ලේශ මෙහෙම එකක්ම ගින්නක් බුදු පියාණන් වහන්සේ වදාළේ ඇත්ත වශයෙන් භව නිරෝධය බාහිර නිවන නිවන කියලා කියන්නේ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි භවයම එකොළොස් ගින්නක් එතකොට මුළු භවයම ගින්නක් තණ්හා රාග දෝෂ මොහ ඕවත් ගින්න මෙහෙම එකක්ම ගින්න එතකොට මේකට නිවීම කියන වචනය තමයි පුදුම ගැළපෙන වචනය ඒ නිවාගත්තට පස්සේ තවත් මොකද්ද ඕන කරන්නේ? සංහාව පිපාදින්න සිගරගත්තට පස්සේ තවත් මොකද්ද ඕන කරන්නේ? නමුත් මේ කාරණේ තෝරගන්න බැරුවද මොන හේතුවකින් මොන ආවාසනාවකින් නිසාද අපේ බුද්ධගුණ ස්වාමීන් වහන්සේ ඒ සාරත්ථ ප්‍රකාශනින් අතුවාවේ ඊළඟට විසුද්ධි මාර්ගයේ ඔක්කොටම වඩා සම්මෝහ විනෝදෙනි. ඒ වචනෙට ගැළපෙන්නේ නැති විදිහට සම්මෝහ විනෝදෙනි ග්‍රන්ථයේ දීර්ඝ විවරණයක් ඉදන් වාර්ය ඉදිරිපත් කරගෙන ජීවන පිළිබඳව කරලා තිබෙනවා. එතන සමහර විට අතු ආචාර්ය මහන්සියලම කියනවා සමහර විට ඉස්හාමත්ම ඕලාරික විද්‍ය තර්කයක ඉදිරිපත් කළා කියලා. ඒක සමහර විට ධර්ම ගෞරවයටත් ඒ තරම් හොඳ නැති වෙන්න පුළුවන්. මේ නිවීම කියලා කියන්නේ අර ඒ විතණ්ඩවාදී ඉදිරිපත් කරගෙන කියනවා ඔය රාගක්‍රය එතන ඒ විතණ්ඩවාදී කියන හැටියට පෙන්වුම් කරන්නේ. ඒක ඇත්ත වශයෙන් බුද්ධ වචනයයි විතණ්ඩවාදී කියන්නේ. ඒ සූත්‍ර දේශනාවල කොටින් සඳහන් වෙනවා නිබ්බාණයට අදි වචනයක් වශයෙන් රාගක්‍රය දෝසක්‍රය මෝහක්‍රය ඉදං උච්චති නිබ්බාණං කියලා. මේ රාගක්ඛය දෝසක්ඛය මෝහක් කියන පද තුනම නිවනට අධිවචන වශයෙන් යෙදලා තියෙන සූත්‍රවල එක තැනකට නිවේ බොහොම තැන්වල. නමුත් අතුආචාරින් වහන්සේ මෙතන පළමුවෙන්ම මේක අධිවචන තුනක් කරගන්නවා. රාගක්ඛය කියන්නේ එක අධිවචනයක්, දෝසක්ඛය කියන්නේ තව අධිවචනයක්, මෝහක්ඛය කියන්නේ තවත් අධිවචනයක්. ඊළඟට අර විත්තණ්ඩවාදියා, කාල්පනිකණ්ඩවාදියා ඉදිරියට අරගෙන ඒ බුද්ධලයට පෙන්වුම් කරනවා මේක මේ කෙලෙස් නිවීම මාත්‍රයක් නම් මෙතන ඒ නිවීම මාත්‍රයක් නම් රාගාදී ප්‍රාගාදී ඒ නිවීම මාත්‍රයක් නම් මේක හරියට අර තිරිසන් සතුන්ගේ කෙලෙස් නිවා ගැනීම වගේ කියලා. තිරිසන් සතුන් හෝ ක්ලේශයට වසඟ වූ අය කෙලෙස් නිවා ගැනීම සඳහා ඒවට උපකාර වන ඒ වස්තුන් ප්‍රතිසේවනය කරන අය අන්න ඒ විදිහ දෙයක් මෙහෙම ගත්තොත් නිවන. මෙතන ඉතාමත්ම මේ ගැඹුරු මාර්ථයක් සාසනික ගැඹුරු මාර්ථයක් යටපත් වෙලා තියෙනවා මෙතන. බුදු පියාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ඒ කෙලෙස් නිවා ගන්න ලෝකයා තිරිසන් සතුන් පමණේ මිනිසින් පවා ඒ රාගාදී ක්ලේශ නිවා ගැනීමට ගන්න උත්සාහය මාගන්තිය සූත්‍රයේ දක්වලා තිබෙන්නේ අඟුරු වලක් ළඟ කුෂ්ඨ රෝගියෙක් ඉඳගෙන ගන්න එක්තරා උත්සාහයකට මේ තමන්ගේ ඒ වේදනාව නැති කරගන්න. කුෂ්ඨ රෝගියා මෙතන ඉඳගෙන මොකක්ද කරන්නේ? නිවා ගන්න එක නෙවෙයි කරන්නේ, සවා ගන්න එක. සත්කරතර සවා ගන්නවා. එතකොට මේ ලෝකේ සත්‍යය අර කියපු සෝනති ගලාදීන් එහෙම නැත්නම් අච්චතරච්ඡාදී මේ තිරිසන් සතුමුත් අනිකුත් අයත් කරන්නේ මොකද්ද? නිවා ගැනීම වෙනුවට සවා ගැනීමයි කරන්නේ. ඒ සවා ගැනීම උපමා කරන්න බෑ රහතන් වහන්සේලාගේ මේ නිවා ගැනීමට, මේ නිවීමට. මේක අර නිබ්බුතින් ගුංජමාන මේ නිබ්බුතිය ඒ විදිහට සාවකාරික නිබ්බුතියක් නෙවෙයි. මේ නිවීම සමාලඟ හැම දාම තිබෙනවා. సంతාන දිහා බැලුවාම සමාවට තියෙන්නේ අතපය කපාපු කෙනෙක් ඒ ප්‍රත්‍යවේක්ෂා පමණින් අතපය නැති බව දකින්න වගේ ඉස්සරයන් චීනාගල රහතන් වහන්සේ ඒ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන්ම තමන් ලබාපු විමුක්තිය පිළිබඳව ඒ අහෝ සුඛං කියලා කියන තරම් ප්‍රීතියකින් බලනවා. අන්න ඒ විදිහේ නිබ්බුතිය. ඒක නිසා තමයි නිබ්බුතෙන් ගුංජමාන මෙතන භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතිය. නිදි අදහස් සාහසියක් මේ යටපත් වෙන සිද්ධ වුණා මෙන්න මේ විදිහේ තර්ක සමූහයකින්. ඒක නිසා ඇත්ත වශයෙන්ම ධර්ම වශයෙන් බලනවා නම් දැන් ඇත්ත වශයෙන් මේ දේශනා මාලාවට මම යම් කිසි විදිහකින් ඉදිරිපත් වෙන්න කැමති වුණා නම් කැමති වුණේ එකක්
මේ අතිගරු මහෝපාද්‍යය මහණිපාණන් වහන්සේ මට මේ ඉස්සල ආරාධනාව නිසා අනික අපගේ ගරු සද්ධර්මචාරින් වහන්සේලාට මේ නියම් පිටිසිරියක් නම් පිටි සිරියක් ශාසනයට සේවයක් ඉති වේවා කියන අදහස නිසා ඒ නිසා ඊළඟට අනිස්කාරණයේ අත් වශයෙන්ම ධර්ම සංවේගයක් මේ විදිහේ විවරණය තමයි ඇති වෙන නිසා මේක නිසා මේවා පිළිබඳව දැන් මෙතන කියවුනේ මේ නිබ්බාන කියන ඒ වචනය පිළිබඳවයි නිවන පිළිබඳව සඳහන් වෙන සූත්‍ර රාශියක් මීට ඉදිරියටත් තිබෙනවා කියන්න. නමුත් ඒවා ඉදිරියට ගැනීමට කලින් මේ මූලික කරුණු ටික ප්‍රකාශ කළේ මෙතන මේ නිවීම කියන අර්ථය එහෙම නැත්නම් නිබ්බාන කියන වචනේ තියෙන නිවීම අර්ථයෙන් ඇත්ත වශයෙන්ම ගැඹුරු ප්‍රතිසංස්පාදයට සම්බන්ධ වූ විශාල ගැඹුරු අර්ථ රාශියක් තිබෙනවා. අනෙක් නිසාර වාණ ආදී ඒ වචන ලාංකර ගැනීම නිසා මේ වැදගත් අර්ථ රාශියක් මේ යටපත් වුණා. ඊළඟට මෙතනින් පෙන්නුම් කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දුක්ඛ නිරෝධෝ නිබ්බාණං. බොහෝතන් වල කියන්නු කියන්නේ මේ දුක්ඛ නිරෝධය පිළිමමයි නිවන. එහෙම නැත්නම් සංඤ්ඤත්යෝ. මේකට නොයෙකුත් වචන යොදලා තිබෙනවා. ඒ හැම තැනකින්ම පෙන්නුම් කරන්නේ ඒවා අදි වචන හැටියට දක්වනවා නම් ඒවට තවත් අනුත්වෙන් සක්කපද අවශ්‍ය නැහැ. අදි වචන සමූහයක් දුන්නට පස්සේ ඒ අදි වචන වලින් එකක් වෙන් කරගෙන අනිත් ඒවා පැත්තකට කරලා ඒවා හමු වෙන හැම තැනකම ආර ආගම් ආදී සක්කවත් පදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්නේ බඳු තත්ත්වයක් තිබෙන්නේ තවත් වැඩිලක් කාරණයක් තිබෙනවා මේ නිවන ඇත්ත වශයෙන්ම මේ බ්‍රහ්මචර්යයටම අයිති දෙයක්. මේ බ්‍රහ්මචර්යාවෙම ඒක නිසා තමයි බ්‍රහ්මචර්ය පරිලෝසානං කියලා කියන්නේ. මේ ශාසන බ්‍රහ්මචර්යාව පුරලා ඉවර වෙනකොට නිවන එතනමයි. රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක ප්‍රශ්න මාලාවක් ඇහුවා සම්මා දස්සනං පනගන්තේ කිමස්සියම්. මේ සම්‍යක් දර්ශනය කුමක් සඳහාද? සම්මා දස්සනං පනගාද නිබ්බිදත්තං. මේ සම්‍යක් දර්ශනය නිබ්බිදාව සඳහායි. ඒ කියන්නේ සම්‍යක් දර්ශනයේ උපකාර කරගන්නේ සතර කල කිරීම කියලා කියන නිබ්බිදාව ගැන සඳහායි කිය. ඊළඟට විමසනවා නිබ්බිදාව කුමක් සඳහාද? විරාගය සඳහායි කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. විරාගය කුමක් සඳහාද කියලා අහනවා. විරාගය විමුක්තිය සඳහායි කියලා පිළිතුරු දෙනවා. විමුක්තිය කුමක් සඳහාද කියලා අහනවා. විමුක්තිය නිබ්බාන සඳහා කියලා පිළිතුරු දෙනවා. එතකොට රාජාමිණන් වහන්සේ අහනවා නිබ්බාණං පලබන්තේ කිමක් කියන්. නිවන කුමක් සඳහාද? ඊට බුදු පියාණන් වහන්සේ පිළිදෙන පිළිතුරු අච්චතරා රාජ පඤ්ඤං නාසච්චි පඤ්ඤාන පඤ්ඤත් පරියන්තං ගහේතුම් නිබ්බානෝ ගතං හි රාජ බ්‍රහ්මචර්යං නිබ්බාන පරායනං නිබ්බාන පරිවෝසානං. ඒ කියන්නේ රාජ අච්චතර ආවුසෝ රාජ පඤ්ඤං නුඹ මේ ප්‍රශ්න බල සීමාව ඉක්මෙව්වා. අච්චතර රාජ පඤ්ඤං නාසක්ඛි පඤ්ඤස්ස පරියන්තං ගහේතුම්. මේ ප්‍රශ්න වල කෙලවර අල්ල ගන්න බැරි වුණා. ඒකයි ওই දී ප්‍රශ්නයක් ඇහුවේ. නාසක්ඛි පඤ්ඤස්ස පරියන්තං ගහේතුම්. නිබ්බානෝ ගතං හි රාජ බ්‍රහ්මචර්යං. මේ බ්‍රහ්මචර්ය සාධන බ්‍රහ්මචර්යාව නිවනෙහිම ගැළී තිබෙනවා. නිවනෙහිම ගිලිල වගේ තිබෙනවා. ඊළඟට නිබ්බාන පරියෝසානං. මනසන් නිවනෙහි ගැටගත් කියලා කියන්න පුළුවන්. නිබ්බාන පරියෝසානං හරියටම ගංගාව මුහුදට ගලාගෙන යනවා වගේ. නිවනම අවසාන කරයක් තිබෙනවා. පරම නිෂ්ඨාව කරගෙන තිබෙනවා. අන්න ඒ නිසා මේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරනකොට නිවන ලැබිලා ඉවරයි. ඒ නිසා තමයි අර දෙවංගණන් බලාපොරොත්තු වෙන මහණුනු නන්දහාමුදුරු දන්නේම නැතුව වගේ රහත් වුණා. අන්තිමට ඇවිල්ලා ඒ බුදු පියාණන් වහන්සේ නිදහස් කළා ඒ පොරොන්දුවේ. මේ මක්නිසාද ශාසන බ්‍රහ්මචාරය සම්පූර්ණ වෙනකොට ඒ අඩාල කරොත් තමයි ජීවිතෝ කියන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණ කරොත් නිවන. ඒක නිසා මේක නිසර්ග සිද්ධ විද්‍ය ප්‍රතිඵලයක්. මේකට ආගම් එකක් අර ඈතින් දකින්න දෙයක් අවශ්‍ය නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අම්මවස්ථාවද සම්පූර්ණ කළා නම් එතනම නිවන. එතකොට මේක සාමාන්‍ය ලෝකයා හිතන්නේ දැන් විභාගයට උත්තර පත්‍ර ලිව්වට පස්සේ ඊළඟට බලාගෙන ඉන්නකො මේක පාස් වෙනකම් ප්‍රතිඵල එනකම්. ඒ විදිහට දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන විභාගයට ලිව්ව හැටියම විභාගෙම පාස් සහතිකයක් තිබෙනවා. ඒක නිසා තමයි අර අඤ්ඤා කියලා කියන වචනයක් තිබෙනවා. ඒ අඤ්ඤා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර නිවන පිළිබඳ සම්පූර්ණ සහතිකය අඤ්ඤා ඵලෝ. සහතන් වහන්සේලාට ඒ සහතිකයත් ලැබිලා ඉවරයි. ඒ නිසා තමයි අර ධර්මයේ නිවන සාක්ෂාත් කරගන්න ධර්මයක් කියලා කියන්නේ. සමන්තම ප්‍රත්‍යක්ෂයට බුද්ධිතං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාව අවසානයි සීනා ජාති ජාති ජරා මරණ එහෙම එක නිදහස් කියන ඒ ප්‍රත්‍යක්ෂය සහතිකයත් ලැබිලා ඉවරයි. මොන විදිහ අර්ථ රාශියක් මෙතන තිබෙනවා. එතකොට දැන් සමහර විට කෙනෙක් අහන්න පුළුවනි මේ මොකටද නිවන ලබන්නේ කියලා. අනේ ප්‍රශ්නේ පිළිතුරු හොයාගන්න ඔය විදිහට උගතුන් අතර තර්ක රාශියක් ඇති වෙන්නේ. මොකටද නිවන දකින්නේ? ඒක ලෝකයා කරන හැම දෙයකම පරමාර්ථයක් තිබෙනවා. දැන් වෙලෙහෙන දානවත් ගොවිතැනක් කරන්නේ යම් කිසි ලාභයක් ලබා ගැනීමයි. හොරෙක් ගියක් බඳින්නේ යම් කිසි දෙයක් හොරකම් කරගන්නයි. ඔය විදිහට නිවන් දැකීමෙන් යම් කිසි පරමාර්ථයක් ඇත්තේ කියලා කෙනෙක් හිතනවා.
මොකටද නිවන් දකින්නේ නිවන් දකින්නේ ඇති වැඩිම මොකද්ද කියලා ඉතින් ওই ප්‍රශ්නේ පිළිතුරු දෙන්න කියලා තමයි නිබ්බාණං පනාගම නිවන් දකින්නේ තණ්හාව රාග ආදී නැති කරගන්න යම් කිසි විදියකින් මොනතරම් දැන් කියන්න තියෙන්නේ අර නාමය ගැන කිව්වා වගේ ටිකක් යම් කිසි කල්පනා කළ යුතු වාක්‍යයක් විදිහට කියන්න තියෙන්නේ නිවනෙහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ නිවනෙහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ එතකොට නිවන පරමාර්ථය වන්න නම් නිවනෙහි පරමාර්ථයක් නැතිවෙන්න ඕන ඒ කියන්නේ නිවනෙහි පරමාර්ථයක් ඇතොත් කියලා කිව්වොත් එතනින් එහාට යම් කිසි දෙයක් තිබෙනවා දැන් තණ්හාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට නෙත්තියක් තියෙනවා ඒ නිසා තමයි තණ්හාව පිළිබඳව භව නෙත්ති කියලා ප්‍රකාශ කරන්නේ භවය ඉදිරියට ගෙන යන නෙත්තියක් නිරායන ගතියක් තියෙනවා ඒක නිසා තමයි ලෝකයේ තණ්හාවේ ඉදිරිපත් වෙන හැම අරමුණකම හැම දෙයකම ඉදිරියට යම් කිසි නිරායාමක් තිබෙනවා නමුත් යම් කිසි විදියකින් තණ්හාව ක්ෂය කිරීමම අරමුණු කරගත්තොත් දැන් තණ්හාවෙන් ඉදිරිපත් වෙන හැම දෙයකම ඉදිරියට නෙත්තියක් තියෙනවා නිරායාමක් තියෙනවා මේක කරන්නේ අනිත් එක සඳහා මේක කරන්නේ අනිත් එක සඳහා ওই විදිහට කෙලවරක් නැතුව ඉදිරියට යනවා නමුත් යම් කිසි කෙනෙක් තණ්හාව ක්ෂය කිරීමම අරමුණු කරගත්තොත් ඒ තණ්හාව ක්ෂය කළ අවස්ථාවේ තවත් කරන්න දෙයක් නැහැ ඒ පුද්ගලයාට තවත් වතුර උපමන් යන්න අවශ්‍ය නැහැ. අන්න ඒක නිසා තමයි සංඤාසයෝ කියලා කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන් නිවනයි. එතකොට මේ මෙපමණ කින්නේ අදට මේ දේශනය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තව විදිහට අවස්ථාව තිබුණොත් ජීවිතය රැකෙන පමණින් විදිහට මේ දේශනා මාලාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ මේ එක්තරා විදිහකට ධනසුගත ලද්දක්මකට දෝමින් කළේ යම් කිසි ආරාධනාවක් මගේ හොඳට හෝ නරකට හෝ ඒක අදිරිගන්න සිද්ධ වුණා හොඳද නරකද කියන එක ශාසනය පිළිබඳව දීපැති විදිහට ඉදඳින්නේ එතකොට මෙතෙක් මේ දේශනාව අපි සමාර කරනවා ශ්‍රද්ධාවන්ත පින්නුතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්නුතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.